ආයුවදේවා සූපත් වේවා ඔබ රබර් ඇට වලින් රබර් ගැඩි වලින් රෝද හදපු කරත්තයක් පැදගෙන ගියපු ළමා කාලයක් එහෙම නැත්නම් කරුම්ක ගෙඩියකින් බෝනික් එකක් හදපු ළමා කාලයක් ඔබට තියෙන්නේ නැති ඔබේ අපේ ළමා කාලය දේශීයයි ලෝකල් එකක් හැබැයි අපේ දරුවන්ට ඉම්පෝර්ටඩ් ළමා කාලයක් තියෙන්නේ කඩේට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ආවෙලා හරි ඉම්පෝර්ටඩ් සෙල්ලම් පඩුවක් තමයි ගෙනල්ලා දෙන්නේ චීනෙන් එහෙම නැත්නම් ඉන්දියාවෙන් හොංකොංග වලින් ජපානෙන් ගෙනාපු තෑග්ගක් දරුවන්ට ගෙන තෑග්ග විතරක් නෙවෙයි නිකම් බලන්න වටපිට ඔය සාලේ තියෙන විසිතුරු බඩු අතරින් කොච්චරක්නම් විදේශ රටවල සිට ලංකාවට ගෙනාපුවාද ඉම්පෝර්ටඩ් ඒවාද ඕවා හදන්න ලංකාවේ බැරිද අපේ දේශීය කර්මාන්තකරුවෝ නිර්මාණකරුවෝ හස්ස කර්මාන්ත ශිල්පීන් ඕනතරම් ඉන්නවා ඊයේ ජනාධිපතිතුමා තීරණයක් ගන්නවා අත්‍යන්ත රෙදිපිරි හෑන්ඩ්ලූම් රෙදි සහ බතික් ලංකාවට ගෙන එන එක නතර කරන්න ආනයනය කරන එක නතර කරන්න මේ තීරණය ගත්තයින් පස්සේ තමයි අපිට හිතුනේ ඇයි මෙච්චර කල් ගෙන්නුවේ කියලා බතික් තියෙනවා අත්‍යන්ත රෙදිපිරි තියෙනවා ලංකාවේ එහෙමනම් ඇයි ගෙන්නුවේ ගෙන්නුවේ අපි මිලදී ගන්න නිසා අපි මේ රටට ආදරේ නම් අපි ඒක ප්‍රකාශ කරමු පාරිභෝගිකයන් විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා මේක සිහිපත් කරගෙන ජුනි මාසයේ 16 වෙනිදා අඟහරුවාද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් මොනවද කියලා විමසලා බලන්න සූදානම් මාතේදී ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා අල්බන් ප්‍රසාද් අයිබෝ පුවත්පත් කිහිපයකම වගේ ප්‍රධාන සිරස්සලේ එකම කරුණකට යොමු වෙනවා මීට සතියකට හමාරකට කලින් ඉඳලා ජනාධිපතිතුමා පාතාලයට බන්ධනාගාරයට කතා කරපු භාෂාවෙන්ම ඊයේ රාජ්‍ය බැංකුවලටත් කතා කළා රාජ්‍ය බැංකුවලටයි පාතාලටයි එක විදිහට කතා කරන්න සිද්ධ වුණේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් රාජ්‍ය බැංකුවලට ජනපතිගෙන් රතු එළියක් පහන් විජේසේකර මහත්මයාට වාර්තා කරනවා මගේ ඥාති හිතවතුන්ට ණය දෙන්න කියලා මම කියලා නැහැ ආර්ථිකය ගොඩනගන්න උදව් නොකළොත් පියවර ගන්නවා දිනමින වාර්තා කරන්න මේ කාරණාව ජනතාව ලබා දුන් බලයෙන් රටවැසියන්ගේ අපේක්ෂාවන් ඉටු කරනවා ඥාතීන්ට හිතවතුන්ට ණය දෙන්නයි බැංකුවලට මම කියලා නැහැ මගේ කැචරලට ණය දෙන්න කියලා මම කියලා නැහැ ගොවියට සුළු කර්මාන්තකරුවට බැංකුවලින් මූල්‍ය සහාය ලබා දිය යුතුයි ජනාධිපති ගෝඨාභය බැංකු නිලධාරීන්ට කියයි කියලා දිනමින වාර්තා කරනවා අපි දැක්ක මාධ්‍ය වාර්තාවල ඊ ස්වාධීන රූපහානි ප්‍රවෘත්තිවලත් සමහර නිලධාරීන් එහෙම මේවා කියද්දි හරියට නිකන් ඇටි කෙහෙල් කාපු ගුඩු වගේ බිම බලාගෙන ඉන්න හැටි ජනාධිපතිතුමා මේක කියද්දි මේ වෙනකොට ලෝකීය සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මුහුණ දීලා තියෙන ලෝකේ කවදාවත් මුහුණ නොදුන් අන්දමේ ආර්ථික තත්ත්වයකට මේ ආර්ථික තත්ත්වයෙන් අභියෝගයක් විදිහට අරගෙන ඒක ජය ගන්න නම් කලින් වගේ බෑ අලුත් විදිහට හිතන්න ඕනේ ඉලක්කම් දෙකේ පොලියට ණය දීලා මේ රටේ අපේක්ෂා ඉටු කරන්න බෑ මගේ ඥාතීන්ට හිතවතුන්ට බැංකු ණය දෙන්නයි මම කිව්වේ නෑ අරුණ පුවත්පත නැවතත් වාර්තා කරනවා සාම්ප්‍රදායික ක්‍රමයෙන් පමණක් ආර්ථිකය ගොඩනැගිය නොහැකි සාම්ප්‍රදායික ක්‍රමයෙන් පමණක් ආර්ථිකය ගොඩනැගිය නොහැකි කියලා ප්‍රසාද් ටිකක් සැරෙන් කතා කරන්න වෙනවා ඔව් මම හිතන්නේ මෙතන ජනතාව කිව්වා දැන් පහුගිය දින කීපය තුලම සැරෙන් කතා කරලා වුණා මොකද එහෙම නොකර බෑ මේ සමහර රාජනීතිදායින් මේ අර අපි කියනෝනේ මේ උණුපුරුකේ ඇදලින බෑ කියලා බලුහර ගන්න මේ වගේ තමයි දැන් මෙතෙන්දී වෙලා තියෙන්නේ දැන් බැංකුවලට ගියාම උඟ දිනේ නිලධාරීන් කියන්නේ මේ ජනතාව එහෙම කිව්වට මහ බැංකුව එහෙම කිව්වට අපිට එහෙම දෙයක් ලැබිලා නැහැ අපිට දැනුම් දීලා නැහැ කියන කාරණා මේක හරි ජනප්‍රිය පිළිතුරක් හරි ලේසි පිළිතුරක් දැන් අපිට මතකයි පසුගිය ආණ්ඩුව කාලයේදී අර පාස්කුවිදා ප්‍රහාරයෙන් පස්සේ සංචාරක ශාස්ත්‍රයේට මහ බැංකුවේ නිර්දේශ දුන්නත් මේ ආකාරයෙන් තමයි ක්‍රියාත්මක කරේ අපිට දැනෙන්නේ නැහැ අපිට කියලා නැහැ අපිට තාම දැනෙන්නේ නැහැ කියලා එතකොට දැනෙන්නේ අර අසරණ ජනතාවට ඉනිස මං කියන්නේ ජනතාවට වාකීමක් කියලා මේ කිව් වගේම ඉදිරි පියවර තමයි මේ ආකාරයෙන් හරියට කටයුතු කරන්නේ නැත්නම් විශේෂම ජනාධිපති කාර්යාලය මං කියන ඔම්බුස්මරේ දැන් පත්පත් කරන දුක් ගන්න ආරාල කෙනෙක් ඒ වගේම ජනාධිපති කාර්යාලයට පුළුවන් පැමිණි ලබා ගැනීම යාන්ත්‍රණයක් සකස් කරන්න මොකද අපි දැක්කා දැන් කොරෝනා වෙලාවේදී ඇත්තම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු අඩාලු වුණාම ජනාධිපති කාර්යාලය කෙලින්ම දුරකථනයෙන් දැනුම් දුන්නා අගමැති කාර්යාලය දැනුම් දුන්නා ඒ වගේ ජනාධිපතිතුමාට පුළුවන් මේ පසුවිපරම් කමිටුවක් පත් කරන්න මොකද දිනුස් මං කලිනුත් කිව්වා මේ පසුවිපරම් කමිටුව කියන්නේ ඉතාමත් වැදගත් දින නියෝග ක්‍රියාත්මක කරන නැද්ද එහෙම වෙන්නේ නැත්නම් ගිහලා සොයා බලලා ඒකට අවශ්‍ය පිළියම් යොදන්න ජනතාවට වෙනම කාර්යසාධක බලකායක් පත් කරන්න පුළුවන් නීති අනුව ඒ වගේ පසුවිපරම් කමිටුවක් පත් කරන්න පුළුවන් පැමිණ ලබා ගැනීම සඳහා විශේෂ දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන් අර පසුගිය කාලේ වගේ එතකොට මෙන්න මේ ඕනම කෙනෙකුට පුළුවන් පුරවැසියෙකුට ජනතාවගේ මහ බැංකු උපේස් ක්‍රියාත්මක නොකරනවා නම් පිළිපදින් නැත්නම් තමන් අසරණ වෙනවා නම් ගිහලා බැංකුවකට ඒ තොරතුරු පැමිණිලක් ආකාරයෙන් යොමු කරන්න මං හිතන්නේ මේක ඉතාමත් වැදගත් පියවරක් මගේ දේශපාලන පක්ෂ බෙකින් තොරව ජනතාවට මේ වෙන සේවයක් අවශ්‍යයි මොකද රට සංවර්ධනය කළ යුතු මොහොතක් අභියෝගාත්මක මොහොතක්
අපිට පේනවා සමහරලාට රටේ සංවර්ධනයට තීරණාත්මක විදියට බලපාන ඇතැම් දෙපාර්තමේන්තු වල තවමත් බහිරව ඉන්නවා ඒ බහිරවයන්ට බිලිපු මේ බහිරව පූජා හැම තියන්න කාලේ හරි කොහොමනත් මේ වැඩේ කරන්න පුළුවන් කියන කාරණාව සපත වෙනවා අද මවබිම් පුවත්පත කියන කොවිඩ් පාලනයෙන් ශ්‍රී ලංකාව අතිශය සාර්ථකයි කියලා මේ සහතිකයේ දෙන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ලංකාවේ දේශපාලනඥයෝ නෙවෙයි මේ කාරණාවට සහතික දෙන්නේ කොවිඩ් පාලනයෙන් ශ්‍රී ලංකාව අතිශය සාර්ථකයි කියලා අද මවබිම් පුවත්පත වාර්තා කරනවා මේ කාරණාව ඒ වගේම ඔව් සහතික දුන්නා දිනුසෝ දැන් වැඩක් නැද කියන ජනාධිපති සහතිකය දුන්නා ඉන්දියා අගමැතිවරයා සහතික දුන්නා ඇමරිකානු තානාපතිනිය සහතික දුන්නා අපේ සමහර දේශපාලන පක්ෂවල දිව නැවෙන්නේ නැහැ මේ ගැන කියන්නේ. ඔව්. කොහොමනත් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය කොයි වගේද කියලා වාර්තා කරන්න පුළුවන්. අද ලංකාදීප පුවත්පත කියනවා කොරෝනා 1905ට නැගි 1342කට සුවයි 1342කට සුවයි මරණ 11යි වාර්තා වුනේ ලංකාවේ 1905ට මේ රෝගීන් ව්‍යාප්ත වෙද්දී ලෝකේ 79,61,248යි ඒ කියන්නේ මිලියන 8කට ආසන්නයි මිලියන 8කට ආසන්නයි ලක්ෂ 100 සීමාව කිට්ටු කරමින් ඉන්නවා මුලින්ම වාර්තා පළ වෙද්දී අපි හිතුවේ නෑ මෙච්චර ගානකට ලෝකේ ගමන් කරයි කියලා ලෝකේ ජනතාව 79,61,298 දෙනෙක් මේ මොහොත වෙන විට කොරෝනා ආසාදිතයන් තවදුරටත් වාර්තා වෙන්න පුළුවන් ලංකාවේ මරණ 11ක් වාර්තා වුණාට ලෝකේ 434,364 දෙනෙක් මේ විදිහට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා නව කොරෝනා වෛරස් නිසා රෝගීන් ව්‍යාප්තිය ගත්තාම ආසාදිතයන් සංඛ්‍යාව ගත්තාම ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රසීලිය සහ රුසියාව තමයි මුලින්ම ඉන්නේ ආසියානු කලාපයේ ගත්තාම දකුණු ආසියානු කලාපයේ ගත්තාම ඉන්දියාවට තාම ගැලවිල්ලක් නැහැ. බූතානයේ සහ ශ්‍රී ලංකාව තමයි ඒ අතින් ගත්තාම වාසනාවන්ත රටවල් දෙක. බැලිසර සහ රංගල නාවික හමුදා කඳුළු දෙකෙත් කොවිඩ් රෝගීන් වාර්තා නොවන බව අද ජාතික පුවත්පතක වාර්තා කර තිබුණා. ඒ විශේෂඥ වෛද්‍ය පබා පලිහොඩන මහත්මිය අත්‍යේක විනත නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරිය සඳහන් කර සිටි කොහොමනත් කොරෝනා 1905ට නැගි 1342කට සුවයි. ඒ අතරේ ලංකාදීපේම වාර්තා කරන කුවේට් සිට පැමිණි රෝගියා සෝවි ගෙදර ගිහින් දින දෙකකට දිනකට පසු යලි කොරෝනා වැළඳිලා අනුරාධපුර IDH රෝහලට යවලා තියෙනවා නැවත රෝග ලක්ෂණ මතුවීම නිසා. ඇඳුරි නීතිය කඩා ඇල්ලූ වාහන ජලි අයිතිකරුවන්ට දේශයේ මන්ත නිරෝධාන ලක් කරලා තියෙනවානේ. ක්ෂණිකව ඔව් प्रदेश क्रियात्मक रोगी वार्ता वेच बुद्ध्यांश सौख्यांश ඒ ක්‍රමවේදී ක්‍රියාත්මක කරනවා ඇන්ද්‍ර නීතිය කඩා ඇල්ලු වාහන යලි අයිතිකරුවන්ට දෙන්න කියලා ජනපති නියම කරනවා ලංකාදීපයේ වාර්තා කරන්නේ කොරෝනා පාලනයට සෞඛ්‍යයට තව බලතල ගැසට් නිවේදනයේ මේ සතියේ විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහෙම ඉල්ලා සිටියා නිරෝධායන පනත බලාත්මක කරන්න තවදුරටත් කියලා මොකද මේ තත්ත්වය තුළ මානව හිමිකම් නඩු එහෙම දාන්න ඉඩ තියෙනවා එහෙම මානව හිමිකම් නඩු දැම්මොත් මේ කැපවල වැඩ කරන සේවකයන්ගේ උද්‍යෝගය නැති වෙන්න පුළුවන් කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් ඉල්ලා සිටියා ඒ අනුව තමයි කොරෝනා පාලනයට සෞඛ්‍යයට තව බලතල සහිත නව පනතක් මේ සතියේදී එන්න නිමිති බව වාර්තා කරන්නේ චන්ද කාඩ් එක එන පත්‍රිකාවේ කොරෝනා මඩින නීතිමාලාවකුත් තියෙනවා ඒක නිසා චන්ද පත්‍රිකාව විතරක් නෙවෙයි මේ කොරෝනා මඩින නීතිමාලාවත් ක්‍රියාත්මක කියවලා බලන්න ඕනේ හොඳට මොකද දෙනෙක් මම හිතන්නේ ඔය පත්‍රිකා කියවන්නේ නැහැ මම මනාප දෙන අපේක්ෂකයාගේ අංකය තමයි හිතේ තියාගෙන ඉන්නේ ඒ නිසා චන්ද පත්‍රිකාවත් මම හිතන්නේ මොකද දෙනෙක් කියවන්නේ නැහැ ලංකාවේ ඒ නිසා මේ පත්‍රිකාවත් අනිවාර්යයෙන්ම කියවන්න ඕන ඔව් අඩුතරමින් gedare ekkenek anith hemowotama ahenna kiyawanna ඊට පස්සේ අද ලංකාදීපේ වාර්තා කරන තවත් කාරණයක් තමයි ජනපති මැකෝ හෙට සාකච්ඡාවක රංජන් කස්සූරි තමයි ඒ වාර්තාව ගෙනෙන්නේ ජනපති මැකෝ සාකච්ඡා කරනවා විශේෂයෙන්ම ඉදිරි මැතිවරණයේ පැවැත්වීම සහ ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන පහසුකම් සලසා දීම පිළිබඳව දිනුෂ දැන් මැතිවරණ පැවැත්වීමේ उचित वातावरण सकाशकिरी बलती जनाधिपति व्यवस्था कलचुअने मेतर कमीशन दिन प्रकाशक जना पुलवंकी दिन प्रकाशक ये नीति में तपे मत मेतर प्रकाशकिरी मेतर प्रयत्न उचित वातावरण जनात्मा साका सरपाड़ी मेतर कमीशन हेट जनाधि मद मेतर कार्यालय रश्मि प्रयत्न तेपल तंद प्रकाशकिरी संबंधी दंट पावती तपेन साकाचाकिरी ඔව් මැතිවරණය දේශපාලනය පිළිබඳ බොහෝ දේවල් තියෙනවා අපිට වාර්තා කරන්න ඒ අනුව අද අරුණ පුවත්පතට ගියොත්
අරුණපුවත්පත් සඳහන් කරනවා මෛත්‍රීගේ තිලින ප්‍රදානීය මැතිවරණ කාර්යාලය නවත්වයි කියලා ප්‍රියන්ත බණ්ඩාර පොළොන්නරුව විසිටයි වාර්තා කරන්නේ අරුණපුවත්පතට එතකොට දැන් කවුද කුකුස්ස කවුද දියකාව මෛත්‍රීගේ තිලින ප්‍රදානීය මැතිවරණ කාර්යාලය නවත්වයි මෞබිමත් ඒක වාර්තා කර තිබුණා මෞබිම කියන්නේ මෛත්‍රීගේ ශිෂ්‍යත්ව ප්‍රදානීයට මැකෝගෙන් බාල්දියක් කියලා මැකෝගෙන් බාල්දියක් පොළොන්නරුවේ අනුරාධ විශ්වනාත් තමයි වාර්තා කරන්නේ තමන් කඩුව ගාමිණී උබේසේකර හිඟුරක්ගොඩ ප්‍රියා වැලිකන්ද සහ ප්‍රසාද් සමන් වාර්තා කර සිටිනවා මෞබිම පුවත්පතට මගේ දිනුෂෙන් දැන් හිටපු ජනාධිපතිවරයෙක් විදියට මම හිතන්නේ තමන් කරන දේ ගැන සෑහෙන සිහිබුද්ධිය කටයුතු කරනවා මොකද ඔහුට තියෙන වගකීමක් ඔව් ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක් විදියට එතකොට මේ ආකාරයෙන් දැන් රැස්වීම පවත්වනවා ന്യാයපත්‍ය ගෙන්න ගන්න ඕන සාකච්ඡා කරන මොකද වෙන්නේ කියලා එතකොට මේ ന്യാයපත්‍ය උඩින්ම තියෙන මේවනි ප්‍රධානය එතකොට ඡන්දය ප්‍රකාශයපත් කියලා තියෙන මතිවරණ නීති අනුවක නීති විරෝධී මම හිතන්නේ හිටපු ජනාධිපතිවරයාට ඒක තේරුනේ නැත්නම් අදාළ නිලධාරියෙකුව සම්බන්ධීකරණ නිලධාරියෙක්වත් මම හිතන්නේ ඒක කියන බව පෙනුනේ නැහැ මම හිතන්නේ මැතිවරණ කොමිෂන් නිලධාරියෙක් ඒ උත්සවයට ගියේ නැත්නම් මේ උත්සවය පැවැත් වෙනවා ඔවුන් ගිහිල්ලා තමයි මේක වළක්වන්නේ මම හිතන්නේ හිටපු ජනාධිපතිතුමා මම හිතා මීට වඩා සිහි බුද්ධියෙන් සහ ඒ නීති රීති වලට අනුව ඔහු කියන මම නීති රීති උල්ලංඝනය කරන්නේ නැහැ කියලා එක අවස්ථාවකදී ඒක හොඳයි නමුත් ඉතින් ඇයි ඉතින් මේ වගේ දෙයකට යන්නේ කියන කාරණය මතුවෙනවානේ මම හිතා මීට වඩා ටිකක් සිහි බුද්ධියෙන් සහ වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාවක් තියෙන්න ඕන කොමුණත් අගෝස්තු 5 වෙනිදායින් පස්සේ තෑගි ටික දෙනවා කියලා කිව්වා අලුත් පාර්ලිමේන්තුවේ රැස්වීම වලට එන 225ටම PCR කියලා අජිත් අල්හකෝන් අද අරුණපුවත් පතට වාර්තා කරනවා චන්දෙන් පස්සේ PCR පරීක්ෂණ කළාට පාර්ලිමේන්තුවට ගියාට පස්සේ PCR පරීක්ෂණ කරන එක හොඳයි හැබැයි ඊට කලින් කරගන්න ඕනේ ටෙස්ට් කීපයක් තියෙනවා පරීක්ෂණ කීපයක් තියෙනවා ඒ ටික තමයි PCR වලටත් වඩා වටින්නේ ජනතාවට තමයි ඒ වගකීම ඒ ටෙස්ට් එක කරන්නේ හොඳයි අපිට පුළුවන් දේශපාලන කතා ටිකට යන්න අද මෞබිම් පුවත්පත කියනවා චන්ද ප්‍රචාරණයට රජයේ මුදලින් හෙලිකොප්ටර් තහනම් මැකෝගින් තීරණයක් ජීටිද සිල්වායි ඒක වාර්තා කරන්නේ ඊළඟට විදේශ නිරීක්ෂකයන් ගැන තීරණයක් ගන්න මැකෝගින් කමිටුවක් ජීටිද සිල්වා වාර්තා කර සිටිනවා මෞබිම පුවත්පතට ඒ අනුව නරියට කුකුල් කොටුව බාර දුන්නා දෝ කියලා හිතනවා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විදේශ නිරීක්ෂකයන් කැදවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා මහාචාර්ය රත්නජීවන් හුල්ගේ ප්‍රධානත්වයෙන් කමිටියක් පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයා මෞබිමට කියා තිබෙනවා මෙන්න අනෙකුත් සමාජිකයන් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස් අච්චුදන් අතිරේක මැතිවරණ කොමසාරිස් මාධව වර්ණකොළසූරිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රිසාන් මන්සූර් කියන මහත්වරුන් පත් කරලා තියෙන්නේ එතකොට මේකේ සභාපති වෙන්නේ මහාචාර්ය රත්නජීවන් හූල් ඔහු ඇමරිකානු පුරවැසිභාවයේ සහිත පුද්ගලෙක් රාජ්‍ය නවන සංවිධානයක එකට නඩු කියන පුද්ගලෙක් එහෙම උදවිය ඇයි මේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු පිළිබඳ තීරණ කිරීමේ කමිටුවල පත් කරන්නේ බරපතල තත්ත්වයක් මොකද අපි දන්නවා හූල් මහත්මයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් තියෙන අවිනිශ්චිතභාවයක් තියෙන විශ්වාසයක් නැහැ කියලා බොහෝ දේශපාලන පක්ෂ කියන මැතිවරණ කොමිෂන ගැන එතකොට දැන් අපි දන්නවා මේ එන්නේ රාජ්‍ය නවන සංවිධාන නියෝජිතින් තමයි බොහෝ විට මේ මැතිවරණ නිරීක්ෂණයට එන්නේ ඔවුන්ගේ වාර්තා යුරෝපා සංගමයට පොදු රාජ්‍ය මණ්ඩලයට ලෝක විවිධ රටවලට යොමු කරනවා මේ යම් කිසි වාර්තාවකදී ශ්‍රී ලංකාවේ මැතිවරණ සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක ඔවුන්ගේ තිබුණු පක්ෂග්‍රාහීත්වය මතුනොත් ඒක රටට හොඳ නැහැ. ඒ වගේම අපි දැක්ක මීට පෙරත් දිනුෂ මේ හූල් මහත්මයාගේ සම්බන්ධීකරණය අප ඇතැම් මැතිවරණ නිරීක්ෂකකින් සම්බන්ධයෙන් යම් යම් විවේචන තිබුණා. ඒ නිසා මම හිතන්නේ ඒක මහින්ද දේශප්‍රිය මහත්මයායි වගේම ගන්නවට සභාපති විදියට වෙන කෙනෙකුට බාර දෙනව නම් මොකද හූල් මහත්මයා වෙන අපිට හූල් මහත්මයාට බෞද්ධික ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔහුගේ පසුගිය දිනවල පැවති ක්‍රියාකලාපයන් ගත්ත තීන්දුව කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් තිබුණතර එහෙම කෙනෙකුට දීම තුල ස්වාධීන මැතිවරණ පවත්වාදිකන කාරණේ මත උතෝ නිරීක්ෂකයන් ඔහු යටතේ ඉන්නව නම් මොකද වෙන්නේ? ඔව් ඒක අර මං හිතන්නේ ඉතාමත්ම මේ හරි වාක්‍යයක් කිව්වද නරියට කුහුළු බාර දුන්නා වගේ මං හිතන්නේ මේ මහින්ද දේශප්‍රිය මහත්මයා දැම්මම මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන. නිරීක්ෂකකින් අවශ්‍යයි, දේශීය නිරීක්ෂකකින් ඕන, විදේශීය නිරීක්ෂකකින් ඕන. හැබැයි ඒක හරි ක්‍රමවේදයකට ඕන ක්‍රියාත්මක කරන්න. ඔව් මොකද අපක්ෂපාතී ස්වාධීන කොමිෂන් සභාවක කාර්යභාරය පිළිබඳව ප්‍රශ්න මතුවලා තියෙනවා. මහාචාර්ය ජී.එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී කරපු ප්‍රකාශය මේ එක්කම වාර්තා කරන්න පුළුවන්. අද දිනමින කියනවා පොදුජන පෙරමුණට වූ අසාධාරණයට ලිඛිත පැමිණිල්ලක් කළත් තවම පිළිතුරු ලැබුණේ නැහැ. මොකද මහාචාර්ය හූල් ප්‍රකාශයක් කළා පොදුජන පෙරමුණට
සහ එහි හිතවත් පක්ෂවලට ඡන්දය දෙන්න එපා පස්සේ පසුතැවිලි වෙන්න වෙයි කියලා. එහෙත් මෙතිවරණ කොමිසමේ සභාපති කියනවා හූල් මහත්මයාගේ ප්‍රකාශ කිසිදු පක්ෂයකට අවාසියක් හෝ වාසියක් නොවන බව. අවසානයේ මෙතිවරණ කොමිෂන් සභාවේ ස්ථාවරය උනේ එහි වරදක් නොවන බව දිනමින පුවත්පතයි මේ කියා සිටින්නේ. පොදුජන පෙරමුණට වූ අසාධාරණ ගැන ලිඛිත පැමිණිල්ලක් කළත් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඡන්දෙට කලින් ඉඳලම එහෙම යම් දේශපාලන පක්ෂවලට අසාධාරණයක් තියෙද්දි මේ විදිය විදේශ නිරීක්ෂකයන් ගෙන්වා ගැනීමේ කමිටුවලට එහෙම ප්‍රශ්නගත පුද්ගලයන් පත් කිරීම පිළිබඳව ප්‍රශ්න වෙයි මතුවෙන නැවත වතාවක් මැතිවරණ කොමිසමේ ඉන්නේ දේශපාලනඥයෝ කියලා ඒ චෝදනා කරන්නේ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා මාධ්‍ය හමුවට එක් වෙමින් සඳහන් කරනවා. හැබැයි කවුරු මොනවා කරන්න හැදුවත් කිසිම අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. නිදවුල් අවුල් ඌ රට යලිත් වතාවක් නිරවුල් කිරීමේ වගකීම පැවරෙන්නේ අපටයි කියලා ඊයේ ප්‍රතිච මාධ්‍ය සාකච්ඡාවේදී අපේක්ෂක උදිත ලොකු බණ්ඩාර මහත්මයා ප්‍රකාශ කරමින් වර්තා කරනවා. දැන් කවුරු හරි කෝණ පොහොට්ටුවේ ඡන්ද දෙන්න කියලා මෙහෙම නිලධාරී කිව්වනම් මම හිතන්නේ ඇත්තම සිවිල් සංවිධාන නේද කොහොම පාට බැහැලා මම හිතන්නේ ලොකු විරෝධයක් දක්වයිනේ. ඔව් ඒ ඒ එහෙම විරෝධයක් එහෙම උනන්දුවක් මේ ප්‍රකාශය තුල නැහැ. හුල් මහත්තයාට එරෙහිව ඔව් ඒක නිසා තමයි මා හිතන්නේ රටට ඕනේ කරන්නේ ලැජ්ජ නැති කොමිෂන් සභා නෙවෙයි ස්වාධීන කොමිෂන් සභා. ඒ අනුව ඉදිරි මැතිවරණයේදී ඡන්දය භාවිත කරද්දී මේ වියවුල් සහගත තත්වයන් නැවත යථාර්ථත්වයටපත් කිරීමේ කාරණාවත් ඔළුවේ තියාගෙන තමයි ඡන්දය පාවිච්චි කරන්න ඕනේ. දේශපාලන පොරපිටියේ උණුසුම් වෙලා තියෙනවා, තව පුවත් තියෙනවා. මොකද කරන්නේ? අපි විරාමයට ගිහින් ඒ පොරපිටියේ තියෙන කතා දිහා බලනවද? උදේ 6 විනාඩි 16යි වෙලාව. මා හිතන්නේ සංඥාව තවම ආවේ නැහැ. කොහොමනත් අද ජාතික පොත්පත් වාර්තා කරපු තවත් කාරණාවක් තමයි උසස් පෙළ විභාගයේ තියෙනවද නැද්ද කියන එක ගැනත් අද තීරණයක් ගැනීමට නියමිතයි. විභාගේ කවද්ද තියෙන්නේ කියන එක පිළිබඳව තීරණයක් ගැනීමක් කරලා තියෙනවා. අධ්‍යාපන මන්ත්‍රීවරයාගෙන් මේ යම් කිසි ආකාරයකින් සතියක් දෙකක් කල් දාන්න පුළුවන් නම් හොඳයි කියලා. ඔව්. අපි සූදානම් විරාමයක් ලබන්න තවත් පුවත් තියෙනවා ගොඩක්. දේශපාලන පොරපිටියේදී ප්‍රකාශ වෙන කාරණා අද අරුණ පුවත්පත මෙහෙම වාර්තා කරනවා. ඒ තමයි අරුණ පුවත්පතේ 19 වෙනි පිටුවේ ප්‍රකාශයක් තියෙනවා. ලොහන් රත්වත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ එක්සත් ජාතික පක්ෂයේ සීසී කඩ පරාජයේ ඉවදැනී මංගල පිටියෙන් ඉවත් වෙලා කියලා. මේ කාරණාව තවදුරටත් තහවුරු වෙනවා අරුණ පුවත්පත මුල් පිටුවේ සඳහන් කරන කලන වීරසිංහගේ වාර්තාව. සජිත් පිලේ ගැටුම දිනෙන් දිනම උග්‍ර අතට කියලා වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලැබී තිබෙන දෙමළ හිටපු අමාත්‍යවරයෙකු දැනටමත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඒ නායකත්වයට තමා එකඟ නැති බව පවසා තමන්ගේ මෙතිවරණ ව්‍යාපාරයේ තනිව ආරම්භ කොට ඇත. එවැගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මෙතිවරණ කටයුතුලින් ඉවත් වීමට හේතුව සමගි ජන බලවේගයේ කටයුතුලින් කටයුතුවලදී සජිත් ප්‍රේමදාස මහතා විසින් මංගල සමරවීර මහතා දේශපාලන වේදිකාවේදී කතා කළ යුතු ආකාරය සහ දේශපාලනයේදී හැසිරිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දීම නිසා ඇතු මත ගැටුම කියලත් අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. සමගි ජන බලවේගයේ දැන් සමගිය ගැන මම හිතන්නේ උන් කතා කරනවා නායකයින්. නමුත් අපි දන්නවා දැන් මෙහිදී යම් යම් සීතල අර්බුද තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවනේ යම් යම් ආකාරي මැතිවරණයක් එනකොට දැන් වතුකරේත් තියෙනවා. සමගි ජන බලවේගයේ වතුකරේන මේ නායකයින් තුල මේ අර්බුදය තියෙනවා. ඒ වගේ ඔබතුමා ආකාරයේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල යම් ආකාරයක පවතිනවා. දැන් මේ පැවැතීම් තුලදී තමයි දිනෝස එක්සත් ජාතික පක්ෂය සමග සමහර පිරිස් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂින් අය මොකද කරන්නේ? ඔවුන්ගේ පැත්ත නම්ම ගන්න බලනවා. ඉතින් මෙහෙම පොඩි අර්බුදයක් තියෙනවා. අපි දැක් හැබැයි ඊයේ මේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ තරුණ හමුවක් පැවැත්වෙනවා. ඒ වගේම ඊට මීටර 300ක් 400ක් ඈතින් පීටි සමගි ජන බලවේගයේත් සමගි හමුවක් තරුණ හමුවක් පැවැත්වෙනවා. ඔව්. ඒතකොට මම හිතන එකට එක තමයි දෙපැත්තෙම දැනට යන්නේ. ඔව්. කොහොමනත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයා කියන ප්‍රකාශය තමයි මේ උපුටා ගන්න හදන්නේ අද අරුණ පුවත්පතින්. පක්ෂෙන් ඉවත් වෙලා අලුත් පක්ෂ හැදින්නගෙන මොකුත් කියන්න බෑ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එහෙම සඳහන් කරද්දී ඉදිරි සතියේදී අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගෙන එනවා කියලා, ඉදිරි දෙසතියේදී අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනවා කියලා ජාතික සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහත්මයා කියා සිටිනවා. ඒ වගේම දේශපාලන පොරපිටියේදී තවත් මතු කරන අදහසක් තමයි ගෝඨාභය ජනපති කරද්දී සජිත් අගමැති කරන තරම් මේ රටේ ගොන්නු නැහැ කියලා. මංගල ජාතික දේශපාලනයේ සිටිය යුතුයි කියලායි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහත්මයා. ඊළඟට සමගි දැන්
मैं कारण यार जनपद अगमति पक्ष दिखकर निर्माणात्मक क्रियात्मक दिनमिन पुवत्पते प्रकाशक सटहन අපට 90යි අලියට 8යි ආණ්ඩුව අපේ මං දෙතුන්වතාවක් ගණන් හදලා බැලුවා ඒතකට කොහොමද 113 හැදෙන්නේ කියලා මේ දෙකම එකතු කරත් 90යි 8යි 98යි ඒ කියන්නේ තව 14ක් අඩුයි කොහෙන්ද මේවා එකතු කරගන්නේ අර වලිගේ විසින් බල්ලා හසුරවන්න පටන් ගනීද සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක දකුණු පළාත් සිටපු මන්ත්‍රී චතුර ගලප්පති මහත්මයා කියන්නේ අපට 90යි අලියට 8යි ආණ්ඩුව අපේ කියලා ඔව් සමහර දැන් රහිම සැලසුම් තියනවත් දැන්නේ නැහැ. ඔව්. ඔවුන්ගේ මොකද ඇත්තම් ප්‍රකාශ වෙන තියනවා සමහර විට මේ විරසකයේ මැච්වලින් පස්සේ ඉවර වෙනවා ඔවුන් සමග වෙනවායි කියලා කතාවකුත් යටින් යනවා. ඒව අපි කාලයට ඉඳ දීලා බලමු. අද මෞබිම පුවත්පතට ගියාම සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කිරීමේ වගකීම හැම විටම අවධාරණය කරන කාරණයක්. ඒ වගේම විශේෂයෙන්ම මෞබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්සලයක් හැටියට ගෙනෙනවා දේශපාලන පරිගණක පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමින් ට්‍රම්පික අර්ධුන රාජිත අනුර ඇතුළු 17කට නොතීසි අරුණ පුවත්පතත් මේක වාර්තා කර තිබුණා අරුණ එහෙමයි වාර්තා කරන්නේ මෞබිමේ කියන කාරණාවක් තමයි දේශපාලන පරිගණක කිරීමට අනුබල දුන් දේශපාලනඥයන්ට නඩු පැවරිය හැකි ප්‍රසද් මොකද්ද ප්‍රසද් වාර්තා කරන පොතක් මේ ඔමතර දැන් මේ ජනාධිපති කොමිසම් සභාව අපි දැක්කා ඉතිහාසය තුළින්ම මේ මේ වාර්තා හැදුවා පස්සේ දිනුෂ මේ වාර්තාව ජනාධිපතිවරු දෙනවා ඉතිහාසය තුළ. ඒතකොට එතන සමහර ඒවා හමස් පෙට්ටියට යනවා. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනාධිපති කොමිසමක වාර්තාව ජනාධිපති දුන්නට පසුව ජනාධිපතිවරු පුළුවන් නම් ඔහුගේ අභිමතය පද පුළුවන් නීතිපතිට යොමු කරන්න. නීතිපතිවරයා විසින් මේවා විමර්ශනය කරලා මෙහි තිබෙන ඇතම් කරුණු ගැන පුළුවන් ආපහු පොලිස් පරීක්ෂණයක් ආරම්භ කරන්න. පොලිසිය ලබා දෙනවා. ඒ පොලිසිය පරීක්ෂණය කිරීම තුළ ආපහු පුළුවන් මේ දේශපාලන පරිගණක කරන්න ඒ උපදෙස් දුන්නේ කවුද කියලා ඒ විමර්ශන නිලධාරින් කැඳවනවා ඉන්පසුව. ඒ විමර්ශන නිලධාරින් කියලා මෙන්න මේ අය තමයි අපට උපදෙස් දුන්නේ. එතකොට එහෙම කිව්වේ නැත්නම් ඒ විමර්ශන නිලධාරින් තමයි උපදෙස් දුන්න අය බවට පත්පන්නේ. ඉන්පසුව නැවතත් ඒ අපරාධ පරීක්ෂණ යටතේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නැවතත් වාර්තාවක් සකස් කරලා පොලිසිය විසින් බාර දෙනවා නීතිපතිවරයාට. අන්න ඉන්පසුව පුළුවන් නීතිපතිවරයාට අධිකරණයේ ක්‍රියාමාර්ග වලට යන්න. ඒක තමයි ජනාධිපති නීතිච යුවල් සිල්ලා මහත්මයා විග්‍රහ කරලා තියෙන්නේ. ඔව්. පොදු දිනුසුවේ කොමිසම් සභාවෙන් විශාල මුදලක් වැය කරනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් වැය කරනවා. පොඩ අපි දැක්කම පිටුපුරා පත්‍රවල වාර්තා යනවා. නමුත් මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් හුඟක් පහුගිය කාලවල එහෙම ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඒක ගත්තේ අර දේශපාලන වේදිකාවේ එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීමට පමණයි. නමුත් මම හිතන ගෝඨාභය රාජපක්ෂ ජනතුමා මම හිතන මේකේ වැදගත් යමක් කරන්න පුළුවන් ආදර්ශවත් විදියට මේ කොමිසම් සභාව වාර්තාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ සද්දබද්ද එහෙ වෙන්නේ පුවත් සිරස්සල මොනවද කියලා කෙටි කාලයක් තුළ තෝරගන්න උත්සාහ ගන්න නිසා අද අරුණ පුවත්පතට ගියොත් බූස්සේ බන්ධනාගාර ලොක්කකුගේ නිල නිවස ඉදිරිපිට T56 උණ්ඩ පහක් එකක නමත් ගහලා තිබුණලු මේක තර්ජනයක් වගේ පේන්නේ කුඩු පාතාලයකගේ ගිනුමේ රුපියල් මිලියන 480ක් කජුවට කොස්සට නෙමෙයි රුපියල් මිලියන 480ක් අරුණ පුවත්පත වාර්තා කරනවා ඒ අනුව දැන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තමයි මේ මේ ගිනුමේ මුදල් තිබිලා තියෙන්නේ මේ ගිනුමෙන් රුපියල් මිලියන 23ක් මිලියන 31ක් මිලියන 36ක් මිලියන 33ක් මිලියන 28ක් මිලියන 17ක් මිලියන 38ක් වශයෙන් වරින් වර ලබාගෙන තියෙනවා ජුනි මාසයේදී ගිනුමට එදු මුදල රුපියල් මිලියන 5ක් වන අතර ඩුබායිහි සිට ලබාගත් මුදල රුපියල් මිලියන 38ක් දැන් එතකොට අපි සාමාන්‍යයෙන් කීයක් හරි බැංකුවේ දාන්න ගියාම අර ෆෝරමිය පුරවන්න ඕනේ අහනව කොහෙන්ද මේ සල්ලි ලැබෙන්නේ කියලා මේ මිලියන 23 38 36 මේ ආදි විදිහට ගණිද්දී එහෙම නැත්නම් මේ මේම ට්‍රාන්සැක්ෂන් ගණදෙනු සිද්ධ වෙද්දී ඒ පෞද්ගලික බැංකුවේ කළමනාකරුට වගකීමක් තිබුණ නැද්ද ඇහුවේ නැද්ද කොහෙන්ද මේ සල්ලි එන්නේ කියලා මේ තමයි ප්‍රශ්න ඔව් ඔතන කාණ එකතු කරන්න ඕනේ මොකද පසුගිය ඉරිදා මෞබිම් පුවත් වාර්තාකරුවා ප්‍රදර්ශනස්ථලයේ බෝකුන්දර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ඒ පාතාල ගිනුමක් මිලියන 400 ගණක් දෙනවා. ඒ පාතාල ගිනුමක් තමයි බැංකු කීපයක තියෙනවා. ඔව්. ඉතින් දැන් ජනතාවම කියනවා බැංකු නිලධාරීන්ට උපදෙස් දෙනවා. හරි දේ පොදු ජනතාව වෙනුවෙන් කරන්න කියලා.
නමුත් පාතාල ගිරුම් වලට සම්බන්ධයෙන් ගිරුම් විවෘත කරන්න සල්ලි එන්නේ කොහෙන්ද කියලා හොයන්න මං දැන කිසිම උනන්දුවක් නැහැ වගේ නේද? ඒ කියන්නේ පාතාලෙටයි බැංකු වලට එකම ටෝන් එකකින් කතා කරාට එකම අහලින් කතා කරාට කිසි වරදක් නැහැ කියන එකයි පේන්නේ. මේවා මේවා නියාමණය වෙන්න ඕනේ. ඒ කියන්නේ මහා බැංකුවට තවදුරටත් අපි දැක්කේ නැහැ දන්නේ නැහැ කියලා ඉන්න බෑ. කොහොමද මේවා වුනේ? අපෙන් අහනවා නම් අපි සාමාන්‍ය රුපියල් ලක්ෂ 2ක් දාන්න ගියත් ඔය අහනවා ගන්න ගියාම අහනවා. ඇයි මේ වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ මේ අතර සම්බන්ධයක් තියෙනවද? කොහොමනත් නිලධාරින්ගේ ගිරුම් වලටත් මොනවා හරි වෙනවද දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒවත් හොයන්න වෙනවා. දේශපාලන පරිගණීම් පිළිබඳව කතා වුණා අපි. පාතාලයේ පිළිබඳ කතා වුණා. ඊළඟට අරුණ පුවත්පත වාර්තා කරන තවත් කාරණයක් තමයි කල්ලෙලියේදී මද්රාසා පාසල්වල උගත් 8ක් කඩුවක් සමග අත්අඩංගුවට හතරක් පූජකවරු හේමන්ත ලීනපතිරණ වාර්තා කරන මද්රාසා පාසල්වල උගත් දැනට පූජකවරුන් ලෙස කටයුතු කරන හතර දෙනෙක් ඇතුළු අට දෙනෙකුගේ පිරිසක් කල්ලෙලිය ප්‍රදේශයේ නිවසක සිටෙදී පල්ලෙවිල පොලිසිය විසින් පෙරේදා අත්අඩංගුවට ගන්නේ. සමහර විට මේ මුලින්ම මේ සිරස්සලේ දැක්කම හිතෙන්නේ පාසුකු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේදී මතුවෙන අදහසක් කියලා. නෑ, මේ දැනට සිද්ධ වෙන දේවල්. ඒ අතරේ තමයි අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා පාසුකු කොමිසමේ සාක්ෂි සටහන් කිරීම පිළිබඳව සාක්ෂි සටහන් වීම පිළිබඳව තව්හිද් ජමාත් ලේකම් අබ්දුල් රාසික් අන්තවාදී අදත් පතුරුමින් ඉන්නවා. ගලගොඩත්තේ ඥානසාර හිමියන් කියන්නේ ඔහුගේ අවුරුදු 5ට 8000ක් ඉස්ලාම් ආගමට හරවාගෙන තියෙනවා. දලදා මාලිගාවට මීරක්කම්පල්ලියේ පාලනයේ දැන් තියෙන්නේ තබ්ලික් ජමාත් සංවිධානයේ අතේ. සහිරා විද්‍යාලයේ ශිෂ්‍යන්ට වහාබ් මතවාද උගන්වා තිබෙනවා. වාමි සංවිධානයේට බීඑස් සේනානායක විදුහලේ දරුවන් අහුණා. දැන් මේ ඉදිරිපත් කරන ප්‍රකාශය කතරම් දුරට නිවැරදිද කියන එක පිළිබඳව සමාජයේ කතිකාවතක් ඇති වෙන්න ඕනේ. මුස්ලිම් උගතුන්ටත් එහෙම නැත්නම් ඉස්ලාම් උගතුන්ටත් වගකීමක් තියෙනවා මේවා පිළිබඳව ප්‍රකාශ කළ නිවැරදි කරගන්න. දානසාර හිමියන් කරපු බොහෝ ප්‍රකාශ පසුගිය කාලයේදී ඒවා සත්‍යව බවට පත් වුණා. මතර මේක ඉතාමත් වැදගත්. මොකද දැන් අපි දන්න පාසුකු ප්‍රහාරයේදී මේ අපි පාසුකු ප්‍රහාර එල්ල කර අය කවුද සහ දේශපාලන බලපෑම් කර අය කවුද කියලා රැකවරණ දුණු අය කවුද කියලා හොයනවා දිනුෂ. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් නීති මේ වෙනවා. මේ වගේ මද්රසා පාසල් සම්බන්ධයෙන් මේ ආගම වලට හැරවීම සම්බන්ධයෙන් ඊට සන්තවාද ඉගැන්වීම සම්බන්ධයෙන් ඒවටත් අවශ්‍ය නීති රීති සැකසෙන්න ඕන. ඒවත් වැළැක්වීමට. ඒකෝ පාසුකු ප්‍රහාර වැළැක්වීම සහ මේ මතවාදය වැළැක්වීම කියන කාරණය දෙකම සමගාමී වෙන්න ඕන. ඔව්. මොකද බහුතර මුස්ලිම් ජනතාව සහජීවනය නිහිරින්නට කැමතියි. එතකොට මේ අන්තවාදීන් මර්ධනය කිරීම එහෙම නැත්නම් අන්තවාදීන්ට ඉඩක් සමාජය තුළ ඇති නොකිරීම සඳහා අපි සියලු දෙනාට මේක හා සමාන වගකීමක් තියෙනවා. ඒ සඳහා මූලික වෙයි. හැබැයි ජන වර්ග පදනම් කරගත් දේශපාලන පක්ෂවලින් ඒකට අනුබලයක් ලැබෙයි කියලා හිතන්නමාරුයි. මොකද ඔවුන්ගේ ඡන්ද පදනමම ජාතිවාදය විසින් තීරණය කරන්නත් කොමුණත් අද දිනමින පුවත්පත කියනවා සහරාන් සමග අපට කිසිම සම්බන්ධයක් නැහැ කියලා ප්‍රකාශ කරන්නේ රවුෆ් හකීම් හිටපු මන්ත්‍රීවරයා. පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සමග තම දේශපාලන පක්ෂයට කිසිදු සම්බන්ධතාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහත්මයා පවසනවා. සහරාන් සමග සම්බන්ධයක් නැහැ. හැබැයි සහරාන්ගේ මල්ලි ගැන කොතනකවත් මෙතන සඳහනක් වෙන්නේ නැහැ. රෝහල්ට බලන්න ගියා මම හිතා මල්ලි මේ තුවාල වෙලා ඉන්නකොට. ඔව්. ප්‍රවෘත්ති නම් තව ගණනාවක් තියෙනවා. තව ටිකකින් නිෂ්පාදකතුමා කියන්න පටන් ගන්නවා කාලේ හරි කියලා. ඒ නිසා කාටුන් ඉදිරිපත් කරන්නත් තියෙනවා. අපි නෙළුම් කුළුණ පිළිබඳව දිනමිනී වාර්තා වෙන පුවතට අවධානය යොමු කරන්න කැමති. ඒ තමයි නෙළුම් කුළුණ රටට ඵලදායී ආයෝජනයක් බවට පත් කළ හැකි, පත් කළ යුතුයි, ඒ සඳහා කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලා සිටිනවා. නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වඩාත් ඵලදායී ආයෝජනයක් කරන්න ඒක අනාගත පරම්පරාවට හොඳ ආයෝජනයක් වෙයි කියලා සඳහන් කර සිටිනවා. පසුගිය ආණ්ඩුව කාලේ මේ නෙළුම් කුළුණ විවෘත කරානේ විශාල ප්‍රසිද්ධියක් ලබා දෙන ලයිට් දාලා ඉන්පසු දින දෙක තුනකට පසු ආපහු නෙළුම් කුළුණ ගැන මුකුත්ම කතා බහක් නැහැ. ඔව්. ජනාධිපතිතුමා ඊයේ සාකච්ඡාවේදීත් කියන්නේ මේකේ ආපන ශාලා තියෙනවා. මේක හොඳ කියන ආදායම පීමේ මාර්ගයක්. ඒ නිසා මේක කළමනාකරණය කරලා කළමනාකරණය කරන්නට සුදුසු ආයෝජකයෙක් හොයාගෙන මේ මුදල ලංකාවට උපය ගන්න කියලා. 4G තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය දෙන පුළ එකම ස්ථානයකින්. ඒකේ වගේම මේ රූපානි සේවාව වලට, ගුවන්විදුලි සේවාව වලට එකම ස්ථානයකින් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඔව්. මේකේ වාසි ගොඩක් තියෙනවා. සංචාරක ව්‍යාපාරේ වර්ධනය කර ගන්න පුළුවන්. ඒ නිසා මේක ඒ වගේ දෙයකට යොමු කරලා නැත්නම් අර මත්තර වී ගබඩා කරා වගේ නෙළුම් කුළුණෙත් මොනවා හරි ගබඩා කරන්න හිටියක් දන්නේ නැහැ. ඔව්. අපි විරාමයට යන්න සූදානම්. ඊට කලින් තග්ගාල කියන කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි අර කළු කොටිය පිළිබඳව වාර්තා වෙච්ච වෙලාවේ මන්දට හසු වෙච්ච ජනාධිපතිතුමා පිළිබඳව ක්ෂණික පියවර ගත්ත. අපි දන්නවා අගමැතිතුමා උදේ පත්‍ර වැඩසටහන බලනවා. ඇතින්නක් පිරාහාරව දිය කඩිටක දින 14ක් ගතව ඇතත් වනජීවිය නිහඬයි. වාර්තා වෙන්නේ පොළොන්නරුව කහලගල සොන්නපාලිගම වෙල්ලායට ඔබ්බෙන් මහවැලිගඟේ සමීපේ දින 14ක් තිස්සේ දිය කඩිටකට වෙලා නිරාහාරව ඉන්නව ඇතින්නක් වනජීවි දෙපාර්තමේන්තුවට කියලා තියෙනවා ප්‍රදේශවාසීන්. හැබැයි තවම කවුරුවත් ඇවිල්ලා නැහැලු දවස් 14ක්.
එනිසා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අවධානය යොමු වේවි මොකද අද මෞබිම පුවත්පත් විශේෂාංග ලිපියක් පළ කරනවා අලින්ට එරෙහිව මිනිසා සහ මිනිසුන්ට එරෙහිව අලියා කියලා වසරකට අලි මරණ 263ක් වාර්තා වෙනවා මිනිස් මරණ 81ක් මේ සියල්ල ජීවිත වසරකට අලි මරණ 263ක් අපි සංචාර කර්මාන්තයෙන් මුදල් රුපියන් බලාගෙන ඉදිද්දි තවදුරටත් මේ වන අලි සම්පත රැක ගැනීම සඳහා කටයුතු නොකළොත් මොනවා සිද්ධ වෙයිද අපි සූදානම් විරාමයක් ලබන්න ඔක්කුවනින කාටුන් අපි බලමු හසන්ත විජේනායකගේ හුරේරා කොරෝනා අර්බුදය නිසා රැකියා ගැටලු වැඩි වෙලා බං කම්කරුද සිකියුරිටිද රැකියා අර්බුද ඇති වෙලා තියෙන කම්කරුවලද සිකියුරිටිවලද ඔව් ඒ කියනකොට මේකට සම්බන්ධ චරිතයක් ගැන දිනමෙන පුවත්පතේ තියෙනවා දර්ශනගේ කාටුනේ අගමැති වෙන්න වැඩියෙන් සුදුසු සජිත් සජබ ඒ කියන්නේ සම්මග ජන බලවේගය එතකොට එතන අයින කරලා අහනවා ඇයි අපි කළුද මල්ලි කියන්නේ මං හිතන්නේ රයිල් වික්‍රමසිංහ මහත්තයා ලංකාදීපේ පංකජ රුවින්ද සරදමක් කරනවා මහචන්දේ දාන්න පෑනක් ගේන්නලු චන්දේ දාන්න පෑනක් ගේන්නලු ශිෂ්‍යත්වයට පෑන් මතුරලා දුන්නා වගේ අපේක්ෂකයෝ මතුරුපු පෑන් බෙදයිද දන්නේ නැහැ එහෙම නොකරන රට දිනමෙන පුවත්පතේ වරකාගේ සිතුව මෙන්න මංගල දේශපාලනයේ සිටු චරිතයක් කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේම මාතර දිස්ත්‍රික්කයේ නියෝජිතයෙක් සුනිල් හඳුන්නේත්ති දිනමෙන පුවත්පතේ වරකාගේ සිටුව මෙන්න ප්‍රධාන ලේකම් ටිල්ලින් සිල්ලා සහෝදරය කියනවා අපේ 103ක් නැති කරගන්නද හදන්නේ ඔය අතරේ ඊයේ ජාතික පුවත්පත් කිහිපයක විශේෂම ඉංග්‍රීසි පුවත්පත් වලත් තිබුණා හොරගොල්ල වලව්වට මැංගි ගියා කියලා දෙන්නම කොට කලි සමක් ඇඳලා ඉඳපු බොහොම ආකර්ෂණීය ඡායාරූපයක් තිබුණා අද අරුණ පුවත්පතට හසන්ත විජේනායක අඳිනවා කාටූනයක් මැංගි හොරගොල්ල වලව්වට ගිහිල්ලා චන්ද්‍රිකා නෝනත් එක්ක එකතු වෙලා අඹරනව කඹයක් කාට කිල්ලවන්නද කියලා තවම හිතා ගන්න බෑ කොහොමුණත් අඹරනව ඇඹරිල්ලක් श्रीकांत මේ ජනතා නියෝජිතයන් අහනවා පුරවැසියෙක් උඹලා තන්දේ දාන්නේ පුරුදු කෙනාටම කියලා අවුරුදු 70ක් තිස්සේ පෙන්නලා තියෙනවනේ බං අප පුරුදු වෙන දෙයක් නැහැ තන්දේ දාන්න ඔව් රංචගොඩ ළමය කියලා කියන්නේ මාතර සාහිත්‍ය යුගයට අයිති ජන කිවිඳියක් පද ගැලපුමේ එලිසම නැහැ මාත්‍රා ගාන වෙනස් හැබැයි කියන්න ඕන දේ කෙලින්ම කියනවා රංචගොඩ ළමයාගේ අලුත් වර්ෂන් එක නිව් වර්ෂන් එක අලුත් ස්වරූපය තමයි අරුණ පුවත්පතර මේ තියෙන්නේ ජාතික රෝහලේ මංකොල්ලය වැලකූ වීරෝදාර නිලදරුවා පොලිසියේ ජීවිතක්ෂයටපත් වී අනතුරකින් බේබදු රියදිරෙකු වගක විය යුතු ඊට රංචගොඩ ළමයා කියනවා නමගම හැටියට නම් හයිකාරයේකි ඩිෆෙන්ඩරේකුත් බුද්ධියටම තියෙන ඒ කෙලි කාරකම් පැත්තක දමලා නීතිය ක්‍රියා කළ යුතුමයි පමා නොවේ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙලා තිබුණා ඒ ජීවිතක්ෂයටපත් වෙච්ච පොලිස් නිලධාරියට ස්ථිර සේවයේ පිහිටවන්න සහ රාජකාරිමේ වශයෙන් අවශ්‍ය ඒ උසස් වීම ලබා දෙන්න හැබැයි රංජගොඩ ළමයා කියන්නේ ඒ කෙලිකාරකම් පැත්තක දමලා නීතිය ක්‍රියා කළ යුතුමයි පමා නොවේ අපි දැකලා හිටපු ජනාධිපති මෛත්‍රාල සිරිසේන මහත්මයාට දැන් බාල්දියක් දැම්මනේ මකෝ නමුත් හිටපු ජනාධිපතිලා කිව්වා ප්‍රකාශයක් කරා පාර්ලිමේන්තුවේ බලය වෙනත් පක්ෂයකට ගියොත් රට අරාජික වෙනවා කියලා මං හිතා හිටපු ජනත්වාගේ අධ්‍යක්ෂකවම තමයි කිව්වේ මෞබිම පුවත්පතට එම්.ඩී. විරත්නගේ කාටුනේ තියෙනවා හිටපු ජනත්වා කියනවා මෛත්‍රී පරිසිරිසේන මහත්මයා පාර්ලිමේන්තු බලය ජනපතිට හැර වෙනත් පාර්ශවයකට ගියොත් රට අර්බුදයක කියලා මෛත්‍රී වෙන්න කුඩ කොඩි ශේෂත් අරගෙන යනවා සෙවන දෙමින් යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනත්වා මහත් ගාම්භීරය යනවා මෙන්න මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනත්වා එනවා සෙවන ලබා දෙමින් ඔව් ඔය අතරේ ඔහුම තමයි අද කාටුන් ශිල්පීන් කාටුන්
වලින් ජනතාවට ටොකු ඇනලා පෙන්වන්නේ එහෙම නැත්නම් ජනතාවට විතරක් නෙවෙයි බදින තැන් වලට රිදෙන තැන් වලට කියන්න අද අරුණ පුවත්පතේ විශේෂ ලිපියක් තිබුණා කාලයේ ඉතුරු වුණා නම් ඒක කියන්න ඕනයි කියලා හිතියේ මොකද රාජ්‍ය ආතන වලට බිස්නස් බෑ කියන්නේ මිත්‍යාවක් කියලා මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහත්මයා කියනවා පහුගිය මාස 6ක පමණ කාල සීමාව තුළ ඇතම් රාජ්‍ය ආතන ඉතාමත්ම කාර්යක්ෂම මන්දමින් Tamange රාජකාරිය ඉටු කළා තිබෙනවා රජය සිටී පවතින ව්‍යාපාර මට්ටමේ ආයතන සාපේක්ෂව අඩුයි එවැනි ආයතන තිබුණත් ඒවායේ දියුණුවත් අඩුයි අවසානයේ රජයට බරක් යයි කියමින් පුද්ගලික ක්ෂේත්‍රයට විකුණා දෙමන තැන දක්වා හෝ වසා දමා යකඩ බරට විකුණන තැන දක්වා ඒ බොහෝ රාජ්‍ය ආයතනවල අවර ගමනක යෙදුනේ එහෙම තියෙද්දී රජය යටතේ පවතින ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරයේවත් මිල්කෝ ආයතනය නිහඬව නමුත් ස්ථාවරව සිය ගමනේ යෙදමින් සිටී කියලා සඳහන් කර සිටිනවා මේ අනුව පුද්ගලික අංශයේ පුදුමයට පත් කරමින් රාජ්‍යංශයට ව්‍යාපාර කිරීමේ හැකියාව තිබෙන බව අද අරුණ පුවත්පත විශේෂාංග ලිපියකින් සඳහන් කර සිටියා උත්සාහ ගත්තොත් මේක වෙනස් කරන්න පුළුවන් අපි වෙනස් වෙන්න උත්සාහ කරමු නැවත හෙට දවසේ දුමුණ ගහමු ඔබට සුබ දවසක් ආයුබෝවන්